අදු දිනය මෙන් අද දිනේත් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෙරුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. අප්‍රේල් මාස 12, 13 සහ 14 යන තෙදින ඉන්ධන පෙරුම්හල් වලින් කෑන් සහ බූලිවලට ඉන්ධන ලබා දීම නතර කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබුණා. මෙලෙස කෑන් සහ බූලිවලට ඉන්ධන ලබා දීම තවදුරටත් නතර කර ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. එහෙත් කෘෂිකර්මාන්තයට සහ අවසර ලබා දී ඇති පාර්ශ්වයන්ට කෑන් සහ බූලිවලට ඉන්ධන ලබා දීමේ බාධාවක් නැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ. අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඊයේ දින ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඩාලව පැවති අතර අද දිනේ සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ. මේ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරුම්හල් රැසක් වසා දමා තිබූ අතර ඇතැම් ඉන්ධන පිරුම්හල්වල ඉන්ධන නොමැති බවට පුවරුද එල්ලා තිබුණා. අලුත් අවුරුදු දිනේදී ඉන්ධන පෝලිම්වල රැඳී සිටි ජනතාවට කිරිබත් වලින් සංග්‍රහ කිරීමද සිදු වුණා. මේ අතර ඉකුත් 12 වෙනිදා සිට තාවකාලිකව ගෑස් නිකුත් කිරීම ලිට්‍රෝ සමාගම අත්හිටවා තිබූ අතර එම කටයුතු එළමෙන 18 වෙනිදා සිට යළි ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. මෙට්‍රික් ටොන් 8500ක ගෑස් තොගයක් ඉදිරියේදී මෙරටට ළඟාවීමට නියමිත අතර ගෑස් බෙදාහැරීමේ කටයුතු ඉන් අනතුරුව යථාතත්වයට පත්වනු ඇති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. අලුත් අවුරුද්ද නිමිත්තෙන් 13, 14 සහ 15 යන තෙදින විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දුන්නා. ඒ අනුව 13, 14 සහ 15 යන තෙදින විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන ගියද හෙට සිට විදුලිය කප්පාදු කිරීම යළි ආරම්භ වෙනවා. ඒ අනුව හෙට දිනේ සිට පැය 2:15 කාලයක් උදේ 9 සිට 6 දක්වා කාලය තුළ විදුලිය කප්පාදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. 13, 14, 15 දවස් තුනේ විදුලි කප්පාදු සිදු වෙන්නේ නැහැ. 16:17 තතියන්තයේදී විදුලි කප්පාදු සිදු වෙන්නේ පැය 2:15. එයත් සිදු වෙන්නේ උදේ 8:05 දක්වා. ඊළඟ සතියන්තයේත් විදුලි කප්පාදුව අවම වශයෙන් කරගෙන යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ගල්ලඟුරු දැන්ට ඇති වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒත් ඒකට තව ෂිප්මන්ට් 5කට මුදල් ගෙවලා ඒක ලබා ගන්න අපිට සිදුවලා තියෙනවා. ඒකත් ඒ සඳහාත් අපට අවශ්‍ය සහයෝගය මහා බැංකුවෙන් ලැබෙනවා ඇති. විදුලි කප්පාදුව ලබන 18 ඉඳන් අඩු කර ගැනීමේ විශාල හැකියාවක් තියෙනවා. අපි බලාපොරොත්තු තියෙන්නේ 18න් පස්සේ දීර්ඝ කාලීන විදුලි කප්පාදුවට යන්නේ නැතුව මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.